පතිතුමාට පොලිස් පතිතුමාව මම දන්න තරමට අයින් කරන්න බෑ මේ කොමිෂන් සභාහින්ද. කරුණු හයක් මත පදනංව ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුට යෝජනා කරලා පාර්ලිමේන්තුව ඒක අනුමත කරලා ඊට පස ශේෂ්ඨාධිකරණයෙන් කමිටුවක් පත් කරලා ඒක හොයල ඒක හරි කියලකුවත් විතර යවන්න පුළුවන්. එහෙම නැතුව යවන්න බෑ. නැත්තම් පුළුවන් එකම ක්‍රමේ අනිවාර්ය නිවාඩු යවන්න පුළුවන්. හරිද? ඉතින් මේ එහෙම නැත්තම් එතුමා ඉල්ලාස් වෙන්න ඕන. ඉතින් මේ රටේ ඕනෑම මහජන ඕනෑම සාමාන්‍ය පුරවැසියෙකුට මේ පොලිස්පතිතුමා සහ පොලිස්පතිතුමාගේ වැඩපිළිවෙළ සහ තත්ත්වය පිළිබඳ මතයක් තියෙනවා. ඉතින් බහුතර මතය තේරුම් ගන්න මේ සවිඥානික වෙන්න ඕන. නේද? දැන් අපි උදාහරණ කියමුකෝ. දැන් චන්ද්‍රිකා කුමාරතුංග මෙතනින් හිටියානේ. විදාගේ ජනාධිපති ධූරේ. හරිද? ඒතර යන්න ඕන වෙලාව තේරුම් අරගන්න නැතුව හිටියානේ. දැන් පජාත වෙලා කුජීත වෙලා නන්නත්තරලා ඉන්නෝනේ. හත පහට කවුරුත් ගණන් ගන්න නැහැ නේ ආව. එනිසා යන්න ඕන වෙලාව තමන්ට තේරෙන්න ඕන. ඉතින් අපේ ආණ්ඩුවට සම්බන්ධයි කියලා මම ඔබතුමාට මේ උත්තරයක් දෙන්නම්කෝ. අපේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට චෝදනාවම අපිමනේ කිව්වේ අයින් වෙන්න කියලා. තුන්දෙනෙක් අයින් වුණානේ. අපේ කිරිවරලා අපි එහෙම බේරන්නේ නැහැ. ඒ ඉස්සර තමයි අපේ එකා කිව්වලා සමෘද්ධි නියාමකව ගස් බැඳහම බේරෙනවා. හරිද? අපේ එකා කිලිවෙලා රූපවාහිනියට කියලා මේව කරාම බේරෙනවා. අපේ එකා කියලා තානාපතිට කන පැලෙන්න ගැහුවාම බේරෙනවා. දැන් එහෙම නැහැ. දැන් බලන්න ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීලා කී දෙනෙකුට නඩු වැටලා තියෙනවද කියලා. එහෙම නැහැ. අනිත් එක මේ එතුමි අපේ පක්ෂේ නෙමෙයි ඈ. අපි හොඳ ඔරිජිනල් UNP කාර්යෝ. එයා ශ්‍රී ලංකාව.